සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදිව මෙලව ජීවිතය සම්පූර්ණ කරගන්නත් නිවැරදි කරගත්ත මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා සියල්ලක්ම මුදුන්පත් කර ගැනීම සඳහා ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පින්කම බවට පත්වෙන සද්ධර්ම දානානි සංසමය කුසල කර්මයෙනුත් ධර්මශ්‍රවණානි සංසමය කුසල කර්මයෙනුත් සියලු බලාපොරොත්තු එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ මේ කුරු ධර්මය යම් කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ භාවිතා කරනව නම් නැත්තම් කුරු ධර්මය තුළ යෙදෙනව නම් මෙලව සුභසිද්ධිය සඳහාත් පරලොව සුභසිද්ධිය සඳහාත් තමන්ට එය මොනතරම් උපකාරී වෙනවද තමන් ජීවත් වෙන ගමට ප්‍රදේශයට රටට ඒක මොනතරම් මහත් විදිහට බලපානවද කියන කාරණාව පැහැදිලි කෙරෙන චර්යා පිටක අට කතාවේ සඳහන් වෙන මේ කුරු රාජ චරිතය පැහැදිලි කරන තැන සඳහන් ධර්ම කාරණාව සාකච්ඡා කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්න හේතු වෙන්නේ භික්ෂූන් වහන්සේ නමකගේ සීලය බිඳ ගැනීම මූලික කරගෙන. චර්යා පිටක අට කතාවේ මේක කුරු රාජ චරිතය. ජාතක පාලියේ මේක කුරු ධම්ම ජාතක කතාව. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක තරුණ භික්ෂූන් වහන්සේලා දෙනමක් උපසපන් තරුණ භික්ෂූන් වහන්සේලා දෙනමක් ගංගාවෙන් පැන්සැනහිලා වැලි තලාවේ වාඩි වෙලා ධාර්මික කතාවක නිරත වෙලා හිටියා. මේ වෙලාවේ අහසින් පියඹලා එනවා හංස ජෝඩුවක්. මේ හංසයෝ දැක්කහම අර එක භික්ෂුවක් අහනවා අනික් භික්ෂුවගෙන්, නුඹ දන්නවද අර ඉගිල්ලෙන හංසයාගේ ඇහැට ගලකින් ගහන්න මට පුළුවන් කියලා. හංසයා බොහොම වේගෙන් ඉගිලිලා යනවා. මේ භික්ෂුව කියනවා මට පුළුවන් ඒ හංසයාගේ ඇහැට ගහන්න කියලා. අනිත් භික්ෂුව කියනවා ඒක කරන්න බැරි දෙයක්. හංසයා බොහොම වේගෙන් යනවා. අනික හංසයාගේ ඇහැ පේන්නේ නැහැ මේ වෙලාවේ. අර භික්ෂුව කියනවා එහෙනම් බලාගන්නකෝ කියලා. තුන් හුලස් ගල් කැටයක් අරගෙන වේගෙන් හංසයා දිහාට විදිනවා. පින්නතර මේ තුන් හුලස් ගල වේගෙන් ඇදිලා යනකොට හඬක් නැගෙනවා. මේ හඬ තමන්ගේ පිටිපස්සෙන් එන නිසා හංසයා හැරිලා බලනවා. හංසයා හැරෙනවත් එක්කම අර භික්ෂුව තවත් ගලකින් පහර දෙනවා. හංසයාගේ මෙහා ඇහි වැදිලා එහා එහෙන් ගල් කැටේ මතුවෙන්නේ. හංසයා බොහොම වේදනා බර හඬක් නගාගෙන
මැරිලම වැටුණා. එක බලාගෙන හිටිය අනික් වටාපිටාවේ තැන්වල විවේක සුවයෙන් වැඩ හිටපු භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා මේ දෙනම ළඟට ඇවිල්ලා අර භික්ෂුවට බොහොම චෝදනා කළා. නිවන් පිණිස පවතින මේ ශාසනයේ නුඹ මොකද්ද මේ කළේ කියලා. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ අරිහත් ධජය දරාගෙන නුඹ කරපු නින්දිත ක්‍රියාව මොකක්ද කියලා චෝදනා කරලා බුදුරජාණන් වහන්සේ ළඟටත් එක්ක ගියා. ඉතින් භාග්‍යතුන් වහන්සේත් ඒ භික්ෂුන් වහන්සේලාට චෝදනා කළා. අද සම්මා සම්බුද්ධ ශාසනේ පැවිදි වෙලා මේ නිර්මල ශාසනේ කෙලෙස් නැතිකරන්න වීරිය වඩන්නේ නැතුව, අකුසලයන් බැහැරකරන්න වීරිය වඩන්නේ නැතුව, ශාසනික ප්‍රතිපදාව මොකක්ද කියලා දන්නේ නැතුව අද නුඹ මේවාගේ පහත් වැඩක් කළා. නමුත් අතීතයේ අබුද්ධෝත්පාද කාලයේ පවා ගිහි අය තමන්ගේ සීලය මොනතරම් උවමනාවෙන් ශ්‍රද්ධාවෙන් ආරක්ෂා කළාද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. මේ විදිහට ගිහි අයත් අබුද්ධෝත්පාද කාලයේත් සිල් රැකලා තියෙනවා කියලා. ඉතින් ඒ අබුද්ධෝත්පාද කාලයේ සිල් රැකපු ආකාරය අනික් සංඝයා විමසුවහම සකල ලෝක සත්වයාගේම හිතසුව පිණිස භාග්‍යතුන් වහන්සේ අතීත කතාව දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අතීතේ කුරු රටේ කුරු රජ්ජුරුව මනාව කුරු ධර්මය ආරක්ෂා කළා. කුරු රජ්ජුරුවන්ට හිටිය පුතෙක්, ඒ පුතා තරුණ වයසට ආහම තාත්තට කියනවා, තාත්තේ මටත් ශිල්ප ඉගෙන ගන්න ඕන කියලා. තක්සලාවට යවලා පිරිපුන් ශිල්ප හදාරවල නැවත ආවට පස්සේ රටේ යුවරජ තනතුර බාර දුන්නා. යුවරජ්ජුරුවොත් කුරු ධර්මය ඉතාම හොඳින් ආරක්ෂා කළා. මහරජ්ජුරුවන්ගෙන් පස්සේ යුවරජ්ජුරුව මහරජු බවට පත් වුණා. දැන් මේ කුමාරයාගේ නම ධනංජය. රජ්ජුරුවොත් කුරු ධර්මය ආරක්ෂා කරනවා. රජ්ජුරුවන්ගේ රාජ මහේෂිකාවත් කුරු ධර්මය ආරක්ෂා කරනවා. යුවරජ්ජුරුවොත් කුරු ධර්මය ආරක්ෂා කරනවා. මහරජ්ජුරුවන්ගේ මෑණියොත් කුරු ධර්මය ආරක්ෂා කරනවා. රියදුරත් කුරු ධර්මය ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමේ පින්නතුනි, රජ්ජුරුවන්ගේ සහෝදරයා යුවරජ්ජුරුව කියලා අපි සඳහන් කළා. ඉඩම් මනින අමාත්‍යවරයාද රතාචාර්යාද සිටිතුමාද කුරු ධර්මය ආරක්ෂා කරනවා. දොරටු පාලකයාද කුරු ධර්මය ආරක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ රටේ ඉඳලා තියෙන වෛශ්‍යාවක්, ඒ වෛශ්‍යාවත් ඉතාම හොඳින් කුරු ධර්මය ආරක්ෂා කරනවා. මේ විදිහට ප්‍රධාන 11 දෙනෙක් මනාව කුරු ධර්මය ආරක්ෂා කරනවා. මේ ප්‍රධානියෝ කුරු ධර්මය ආරක්ෂා කරනවා කියලා කියන රටවැසියත් ඒ ධර්මයේ තුල යෙදෙනවා කියන එකයි. මේ ආසන්නයේ තියෙන අනික් රාජ්‍ය තමයි කාලිංග දේශය. කාලිංග දේශයේ දුර්භික්ෂ බයක්, සාපිපාසා බයක්, රෝග බයක් කියලා ත්‍රිවිධ බයක් මේ කාලේ ඇති වෙලා, මොකද කාලිංගයට වැස්ස නැහැ. නමුත් මේ කුරු දේශයට දවස් 15න් 15ට වහිනවා. අර්ධ මාසයකට සැරයක් දවස් 10ක් වහිනවා. නැවත අර්ධ මාසයක් පායනවා, ආයි දවස් 10ක් වහිනවා. මේ විදිහට දවස් 15න් 15ට දවස් 10 වහිනවා. කාලිංගයේ මිනිස්සු කතා කරනවා, අපි කොහොමද වරුසාව ලබා ගන්නේ? දැන් කලිඟු රටේ මිනිස්සුන්ට කෑමක් නැහැ, බීමක් නැහැ. දූදරුවෝ අතින් අල්ලගෙන හිස හැරුණ අතේ යනවා. මිනිස්සු රාජ මාලිගාව වට කරලා රජ්ජුරුවන්ට කෑ ගහලා කියනවා වරුසාව ලබලා දෙන්න කියලා. රජ්ජුරුවෝ ඇමතිවරුන්ගෙන් අහනවා, මේවාගේ කාලවල පෙර රජවරු මොනවද කළේ? ඇමතිවරු කියනවා, දන් දීලා උපෝසතේ අදිෂ්ඨාන කරලා සිරියහනට වෙලා දවස් 7ක් තන ඇතිරියක සැතපුණා කියලා. රජ්ජුරුවෝ ඒ ක්‍රියාව එහෙම්මම කරනවා. නමුත් වැස්ස ලැබුණේ නැහැ.
රජිරුව කියනවා මගේ කාර්ය මම කළා, වර්ෂාව ලැබුණේ නෑ. ඊට පස්සේ මිනිස්සු කතා කරනවා මේ කුරු රටේ රජිරුවන්ගේ ඉන්නවා විශේෂිත හස්ති රාජයේ, ඒ රජිරුවන්ගේ මංගල හස්තියා. මේ හස්ති රාජයා මේ රටට ගෙනාවොත් වර්ෂාව ලැබෙයි කියලා. ඉතින් රජිරුව ගාවට ගිහිල්ලා ඇතා ඉල්ලන්න බයයි, යුද්ධ කරන්නත් බෑ, රජිරුව හරි බලවත්. ඉතින් රජිරුව එහෙම කියහම ඇමතිවරු කියනවා කුරු රජිරුව එක්ක යුද්ධ කරන්න අවශ්‍ය නෑ මහරජය, හොඳට පෙනෙන ඇස් දෙක ඉල්ලුවොත් කුරු රජිරුව ඇස් දෙකම දෙනවා, ඇහැක් ඉල්ලුවොත් ඇහැක් දෙනවා, දෙකම ඉල්ලුවොත් දෙකම දෙනවා, ඔටුනු පලන් හිස ඉල්ලුවොත් හිස දෙනවා, රාජ්‍ය ඉල්ලුවොත් රාජ්‍ය දෙනවා. ඒ තරම්ම ධාර්මිකයි. මොන යුද්ධද ඒ රජ්ජුරුවන්ට ඇතෙක් දෙනවා කියන එක වටින්නේ නැහැ කියලා. කුරු රජ්ජුරුව තමන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන ප්‍රධාන දොරටු හතරේ දන්සල් හතරක් 365 දවසේම පවත්වනවා. දිවා රාත්‍රී දෙකේ උතුරන්න ආහාර තියෙනවා. නගරයේ මැදත් ඒ වගේ දන්සලක් තියෙනවා, රජමාලිගාවේ දොරටුවෙත් ඒ වගේ දන්සලක් තියෙනවා. රජ්ජුරුව දන් දෙන්න හරීම කැමතියි. කුරු රටට කාලිංගයේ බ්‍රාහ්මණවරු ඇවිල්ලා ඇතා ඉල්ලනවා. ඇතා මනාව සරසලා තමයි දෙන්නේ. සරසලා තමයි මේ වෙලාවේ ඉන්නේ. රජිරුව නැවත පරීක්ෂා කරනවා සරසන්න බැරි වුණ තැනක් තියෙනවද කියලා. එහෙම පරීක්ෂා කරලා ඇතාගේ හොඬෙන් අල්ලගෙන ඇවිල්ලා කාලිංගයේ බ්‍රාහ්මණවරුන්ගේ අත උඩ හොඬ තියලා ඇත් ගොව්වොත් එක්කම තමයි දෙන්නේ. හැබැයි ඉතින් ඇතා අරගෙන ගියා කියලා වැස්සේ නැහැ. ඊට පස්සේ නැවත කාලිංගේ බ්‍රාහ්මණවරු කතා කළා මේ තිරිසං සතෙක් ගෙනාවට විතරක් වහින්නේ නැහැ. කුරු රජ්ජුරුව ගාව තියෙනවා කුරු ප්‍රතිපදාවක්. ආන්ගේ කුරු ප්‍රතිපදාව දැනගෙන අනුගමනය කරන්න පටන් ගත්තොත් අපටත් වැස්ස ලැබෙයි කියලා. ඊට පස්සේ රජ්ජුරුව රන් පත්‍ර දීලා කියනවා කුරු රජ්ජුරුව ගාවට ගිහිල්ලා ඇතා ආපහු බාර දීලා ඒ කුරු ප්‍රතිපදාව මේ රන්පතේ ලියාගෙන එන්න කියලා. පින්නතුනි මෙන්න මේවාගේ තැන් මේ ධර්ම කාරණාවල් තුළ අපට නතර වෙලා සෑහෙන දුරට සාකච්ඡා කරන්න තියෙන තැන්. නමුත් අපේ කාල වේලාවට අනුව අපි දීර්ඝව සාකච්ඡා නොකර ධර්ම කාරණාව විතරක් සිහිපත් කරමු. බොහෝ දෙනාට බොහෝ දේවල් හිතන්න ඉඩ තියෙනවා. එතකොට මේක අබුද්ධෝත්පාද කාලයක් නේ. එතකොට අබුද්ධෝත්පාද කාලයකත් ධර්මය ලියාගෙන එන්න කියලා දුන්නේ රන් පත්‍රයක්. කඩදාසියක්වත් පුස්කලයක්වත් නෙමේ, රන් පතක් දීලා කියනවා මේකේ ලියාගෙන එන්න ධර්මය කියලා. දැන් මේ පිරිස කෙලින්ම යන්නේ රජ්ජුරුව ගාවට. ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ ළඟ කුරු ප්‍රතිපදාව තියෙනවා කියලා අපිට අහන්න ලැබුණා. නුඹ වහන්සේගේ රට මේ තරම්ම සශ්‍රීක වෙලා තියෙන්නේ මේ කුරු ප්‍රතිපදාව අනුගමනය කරන නිසා. අපේ රටෙත් දුර්භික්ෂ බය, සාපිපාසා බය, රෝග බය නැති කරගන්න අපටත් මේ කුරු ප්‍රතිපදාව කියලා දෙන්න කියලා. රජ්ජුරුව කියනවා මං කුරු ප්‍රතිපදාව අනුගමනය කරන බව ඇත්ත. ඒ වුණාට මේ කාලේ මං අතින් ප්‍රතිපදාව හරියටම සම්පූර්ණ වෙනවද කියලා මට සැකයක් තියෙනවා. එහෙනම් මට කියලා දෙන්න බෑ කියලා. නමුත් මේගොල්ලෝ බල කරලා ඉල්ලනවා. රන් පත්‍රේ ලියලා දෙනවා. දීලා කියනවා මට නම් සැකයි මං ගාව ප්‍රතිපදාව තියෙනවද කියලා. හැබැයි මගේ අම්මා ගාව නම් හරියටම කුරු ප්‍රතිපදාව තියෙනවා. ඇයත් මුණ ගැහිලා යන්න කියලා. එතකොට ඇයි රජ්ජුරුවන්ට මේ කාලේ සැක? පින්නතුනි මොකද්ද කුරු ප්‍රතිපදාව? කුරු ප්‍රතිපදාව අපි හැමෝම දන්න ප්‍රතිපදාවක්. අපි නිතර නිතර සමාදන් වෙන ප්‍රතිපදාවක්. කුරු ප්‍රතිපදාව කියන්නේ පංචශීලයට. එතකොට ඇයි රජ්ජුරුව කියන්නේ මේ කාලේ මට සැකයි කියලා? අර ගියපු දූත පිරිසහන ඇයි මහරජතුමනි සැක? ඇහුවහම කියනවා අපේ රටේ සිරිතක් තියෙනවා, සියලු රජදරුවෝ එකතු වෙලා කිසියම් සැනකෙනියක් වෙලාවේ මේ ඊතල විදින
සංදර්ශනයක් තියෙනවා. මනාව සරසන ලද ඊතල හතරක් හැම කෙනෙක්ම විදිනව හතර පැත්තට. මම ඊතල තුනක් විද්දා. ඒ තුනම වැටෙන දිහත් මම බලාගෙන හිටියා. මගේ ඊතලෙන් කාටවත් කරදර වුණේ නැහැ. හැබැයි මං විදපු හතරවෙනි ඊතලේ වැටුනේ වතුරට. මම දන්නේ නැහැ ඊතලේ ගිහිල්ලා වතුරේ හිටපු මාළුවෙකුගේවත් ඇමුණුනාද කියලා. අන්න ඒක නිසා මට සැකයි, ඊතලේ මාළුවෙකුගේවත් ඇමිනිලා මාළුවා මැරිලා මගේ සිල්පදේ බිඳුනද කියලා. එතකොට අර දූත පිරිස කියනවා, මහරජතුමනි, ප්‍රාණඝාතයේදී චේතනාව තමයි මූලික. ඔබ වහන්සේගේ ඊතලේ වතුරට වැටුනේ ඔබ වහන්සේ මාළු මරන්න හිතාගෙන ඊතලේ විද්දේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ඔබ වහන්සේගේ සීලයට කිසි පළුද්දක් වෙලා නැහැ. එහෙනම් පින්නතිනි, ඒ කාරණාව ඔබ මම දන්න හැටියටත් පළුද්දක් වෙලා නැහැ. නමුත් පළුද්දක් වුණාද කියන කාරණාව මත මේ අය පිහිටලා ඉන්නවා. මේ වෙලාවෙත් වරදක් වුණාද? ඉතින් ඒකෙන් පැහැදිලි කරනවා, තමන් සතු සීලය මනාව සුපිරිසිදුව කොයිතරම් ආරක්ෂා කරන්න ඇද්ද, චූටි සිද්ධියක් නිසාත් හිත රිදිලා තියෙනවා සතෙක් මැරුණවද්ද කියලා. එතකොට අබුද්ධෝත්පාද කාලයක සෙල් රැකපු එවන් උතුමන් පිළිබඳවත්, බුද්ධෝත්පාද කාලයක මේ කාරණාව නොසලකන අපි පිළිබඳවත් කවර කතාද පින්නතුනි? අන්නේ ඒකයි අර භික්ෂුවට මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ හේතු ගන්වන්නේ. නිවන් පිණිස පවතින ශාසනයෙම පැවිදි වෙලා නුඹ නුඹේ සිල්පදයේ පිළිබඳව මොනතරම් නොසලකිලිමත්ද? නමුත් අබුද්ධෝත්පාද කාලයක මේ විදිහට සිල් රැකපු මිනිස්සුත් හිටියා කියලා. පින්නතනි, යම් සීලයක් අපි ඉතාම සතුටින් කැමැත්තෙන් ශ්‍රද්ධාවෙන් මනාව ආරක්ෂා කරගෙන ඒ තුළ සතුටු වෙවි ඉන්නකොට සුළු හෝ පළුද්දක් වුණා කියලා දැනෙනකොට ලොකු චිත්ත පීඩාවක් ඇති වෙනවා. ඒක සිල් රකින්න කෙනෙක් තමයි දන්නේ. මොකද අපි බොහෝම කැමැත්තෙන් මේ සීලය රකින්නේ. නිකන් මෙහෙම හිතන්නකෝ. අපි කියමු අපි අලුතෙන්ම වාහනයක් අරගෙන ආවා. අපේ දරුවෙක් හරි මේ වාහනේ කිසියම් තැනක් සීරුවා. සමහර දේක බොහොම නිතර පෙනෙන තැනකුත් නෙමෙයි. බැලූ බැල්මට පෙනෙන තැනකුත් නෙමෙයි. නමුත් දැන් අලුත්ම වාහනේනේ. අපිට නිතරම මතක් වෙන්නේ මේ පළුද්ද ගැන. අපි එතෙන්ට ගියපු ගමන් අපේ ඇහැ යන්නේම එතෙන්ට. සාමාන්‍ය කෙනෙක් නම් ඕක දකින්නෙත් නැහැ. මොකද අපි ඒකට බොහොම ප්‍රියයි. ඒ නිසා අර සුළු අඩුපාඩුව අපිට හොඳට දැනෙනවා. ඒ වගේ තමයි හොඳට සිල් රකින්න උතුමන්ට සීලයට යම් පළුද්දක් වුණා කියලා හැඟුණොත් ඒක ලොකු චිත්ත පීඩාවක් බවට පත් වෙනවා. දැන් රජ්ජුරුව කීවනේ, රජ්ජුරුව ලියලා දුන්නා. ලියලා දීලා කියනවා අම්මා ගාවට ගිහිල්ලාම යන්න කියලා. මහදේවිය ළඟට ගිහිල්ලා ඇහුවාම කියනවා, දරුවනේ, මමත් දිවිහිමියෙන් කුරු ප්‍රතිපදාව මත පිහිටලා තමයි ඉන්නේ. ඒ වුණාට මේ කාලේ පොඩි සැකයක් තියෙනවා, නිවැරදිවම ප්‍රතිපදාව තියෙනවද කියලා. අර දූත පිරිස අහනවා ඇයි කියලා. ඇයි කියනවා, මට රජ කෙනෙකුගෙන් ලැබුණා හඳුන් හරයකුයි රන්මාලයකුයි. මම රන්මාලය දුන්නා මගේ ලොකු පුතාගේ දේවියට. ඒ කියන්නේ රජ්ජුරුවන්ගේ බිරිඳට රන්මාලය දුන්නා. පොඩි පුතාගේ බිරිඳට හඳුන් නරේ දුන්නා. මම සිල් රකින්න කෙනෙක්. ඒ නිසා මම මාල පළඳින්නේ නැහැ. මං අඳුන් ගන්නෙත් නැහැ. ඒ හින්දා අඳුන් නරේ බාලලේලියට දුන්නා. රන්මාලයේ ලොකු ලේලියට දුන්නා. හැබැයි මට පස්සේ හිතුණා මං වැඩිහිටියන්ට සැලකුවේ නැද්ද කියලා. අන්න ඒක නිසා මට සැකයි සිල් බිඳුනද කියලා. ඉන්නතන හිතන්නකෝ, සීලය බිඳිලා දෙතන කියලා. නමුත් ඒ සුළු කාරණාව ගැන හිතන මිනිස්සු කොයිතරම් හොඳට සිල් රකින්න ඇද්ද? ඉතින් අර රාජපුරුෂෝ කියනවා, මෑණියනි, නුඹේ සීලයට අල්ප මාත්‍ර පළුද්දක් වෙලා නැහෙනේ. එහෙම සඳහන් කරාම අයත් කුරු ධර්මයේ රන්පතේ ලියලා දෙනවා.
දීල කියනවා කෝකටත් මගේ ලොකු ලේලිය හොඳටම සිල් රකිනවා ඇය ගාවට යන්න කියලා. ඇය ගාවට ගියහම කියනවා ඒ ප්‍රතිපදාව මං හොඳටම ආරක්ෂා කරන කෙනෙක්, ඒ වුණාට මේ කාලි සැකයි. ඇයි කියලා අහනවා. මගේ ස්වාමියත් යුවරජ්ජිරුවොත් එක දවසක් නුවර ප්‍රදක්ෂිනා කරමින් ඇවිදිනවා උඩුමහන් තලාවේ කවුළුව තුළින් මං බලාගෙන හිටියා. මට හිතුණා මගේ ස්වාමියා යම් දවසක හදිසියේ මිය ගියොත් මාව බලාගන්න කෙනෙක් නැතිවෙයි. මම යුවරජ්ජිරුවෝ කාමයෙන් සතුටු කළොත් ඔහු මගේ ජීවිතයේ තියෙනකල් මම ආරක්ෂා කරයි කියලා. මට පස්සේ තේරුණා මට ආපු සිතුවිල්ල වැරදි කියලා. ඒ සිතුවිල්ල නිසා මට සැකයි සීලයේ බිඳුනද කියලා. නමුත් අර පිරිස කියනවා මෑණියනි, සිතුවිල්ලෙන් විතරක් ඔය සිල්පදේ බිඳෙන්නේ නැහැ. ඒ නිසා නුඹේ ප්‍රතිපදාව පළුදු වෙලා නැහැ කියලා. එයත් රන්පතක ලියලා දෙනවා. ලියලා දීලා යන්න කියනවා යුවරජ්ජිරුව ගාවට. ඉතින් මෙහෙම පිනතුනේ 11 දෙනා ගාවටම ගියහම 11 දෙනාම කියන්නේ ප්‍රතිපදාව රකින්නවා නමුත් සැකයි කියලා. ඉතින් කාරණා 11ම සාකච්ඡා කරන්න අපිට ගොඩක් කල් යනවා. මේ රටේ වෛශ්‍යාවත් සිල් රකින්නවනේ. ඒ කාරණාව විතරක් අපි මේ පිළිබඳව සිහිපත් කරමු. අන්තිමට යන්නේ වෛශ්‍යාව ගාවට. එතකොට වෛශ්‍යාව ගාවත් මේ කුරු ප්‍රතිපදාව හොඳටම තියෙනවා. මේ පිරිස ගිහිල්ලා වෛශ්‍යාවට කියනවා නුඹ ළඟ තියෙන කුරු ප්‍රතිපදාව අපිට ලියලා දෙන්න කියලා. ඒ කියනවා මං කුරු ප්‍රතිපදාව මනාව රකින්නවා. හැබැයි ඉතින් මං අතින් ඒ ප්‍රතිපදාව බිඳුනද කියලා යම් තැනක මට සැකයක් ඉපදුනා කියලා. ඒ කොහොමද කියලා ඇහුවා. ඒ කියනවා මීට අවුරුදු 3කට කලින් පුරුෂයෙක් ඇවිල්ලා මට කහවණු දහසක් දීලා ගියා ඔහු එනකන් ඉන්න කියලා. නමුත් දැන් අවුරුදු 3ක් මං ඔහු වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඔහු අවුරුදු 3ක්ම ආවේ නැහැ. ඔහුගෙන් කහවණු දහසක් ගත්ත නිසා මං කිසිදු පුරුෂයෙක් ආශ්‍රය කළේ නැහැ ඊට පස්සේ. පින්නතනි වෛශ්‍යාවට එහෙම වුණොත් සිල් බිඳිනවා. අකුසලයක් සිද්ධ වෙනවා. මොකද යම් පුරුෂයෙක් මුදලක් දීලා ඇය තමන්ගේ කරගෙන නම් ඒ පුරුෂයාගේ මුදල ගෙවෙනතුරු ඇය ඔහු සතුයි. ඔහු සතු වෙලා ඉන්න වෙලාවේ වෙනත් පුරුෂයෙක් ඇසුරු කළොත් ඇයට අකුසලයේ සිද්ධ වෙනවා. වෛශ්‍යාව සම්බන්ධ කාරණාව සංකීර්ණයි. එනිසා ඒක දීර්ඝව සාකච්ඡා කළ යුතු කරුණක්. නමුත් ඇය දන්නවා දැන් මම මේ කහවණු දහස ගත්තනේ, දැන් මම ඔහුට අයිති. වෙනත් පුරුෂයෙක් ඇසුරු කළොත් මං ඒ අයිතිය බින්ද වෙනවා. ඒ හින්දා 3 අවුරුද්දක් වෙනත් කිසිදු පුරුෂයෙක් ඇසුරු කළෙත් නැහැ. හැබැයි දැන් කවුරුත් ඇසුරු නොකරන නිසා ඇයට ධනයක් නැහැ. අන්තිමට ගිහිලා රජ්ජුරුවන්ට කියනවා මං අවුරුදු 3ක්ම බලාගෙන ඉන්නවා ඒක පුරුෂයෙක් වෙනුවෙන්, ඔහු එන්නේ නැහැ. මට යැපෙන්න විදිහක් නැහැ රාජ භාණ්ඩාගාරයෙන්වත් ධනෙ දෙන්න කියලා. රජ්ජුරුව කියනවා අරගන්න කියලා. එහෙම රජ්ජුරුවන්ගෙන් අවසර අරන් එළියට බහිනකොටම එක පුරුෂයෙක් කහවණු දහසක මල්ලක් ගෙනල්ලා දෙනවා. ඒ රජ්ජුරුව අවසර දුන්නනි ගන්න කියලා. ඒ කහවණු දහස ගන්න අත දික් කරනකොටම අවුරුදු 3කට කලින් කහවණු දහස දුන්න පුරුෂයා පෙනී හිටියා. ඒකම අත අහකට අරගෙන කිව්වා නුඹේ කහවණු දහස අරන් යන්නේ වසර 3කට කලින් කහවණු දහසක් දුන්න පුරුෂයා ඇවිල්ලා ඉන්නවා කියලා. පින්නතරි මේ ඇවිල්ලා ඉන්නේ සක්‍ර දේවීන්ද්‍රිය. ඇයගේ සිල් පරීක්ෂා කරන්න තමයි අවුරුදු 3කට කලින් කහවණු දහසක් දීලා යන්නේ. ඒ කහවණු දහස අරගෙන ඒ පුරුෂයාට ප්‍රතිඥාවක් දුන්නහම ප්‍රතිඥාව හරියටම රකින්නවද බලන්න. බලන්න වෛශ්‍යාවක් වෙලත් 3 අවුරුද්දක්ම කහවණු දහස ගත්ත පුරුෂයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා. ඒ පුරුෂයා ඇයට ප්‍රශංසා කරනවා. සක්‍ර දේවේන්ද රූපය මවාගෙන අහසට පැන නැගල සියලු දෙනාට පෙනී හිටිනවා. රටේ මිනිස්සු දහස් ගණන් දස දහස් ගණන් මෙතෙන්ට රැස් වුණා. සක්‍ර දේවේන්ද්‍රිය සඳහන් කරනවා නුඹලත් සිල් රකින්නවා නම්
මේ වෛශ්‍යාව වගේ සිල් රකින්න කියලා. ඇයි අවුරුදු තුනක් මගේ ප්‍රතිපත්තිය කැඩුවේ නැහැ. එක පුරුෂයෙක් වෙනුවෙන් බලාගෙන හිටියා. දැන් අය දුප්පත් වෙලා ඒ සිල් රැකපු ආනුභාවයෙන් ඇගේ නිවහන සප්ත රතනයන්ගෙන් සක් දෙවිඳු පිරෙව්වා. ඒක සීලයේ ආනුභාවය. ඉතින් මේ විදිහට කුරු ප්‍රතිපදාව අරගෙන ගිහිල්ලා කාලිංගේ රජ්ජුරුවන්ට දුන්න මේක තමයි කුරු ප්‍රතිපදාව. ප්‍රාණඝාතයෙන් වැළකීම, අදත්තාදානයෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, මුසාවාදයෙන් වැළකීම, සුරාපානයෙන් වැළකීම. පිනතිනි දැන් තහවුරුයි බුද්ධෝත්පාදයේ විතරක් නෙමෙයි අබුද්ධෝත්පාදයේ පවා ප්‍රඥාවන්තයෝ මනාව පන්සිල් රැක්ක කියන එක. එතකොට මේ පංචශීල ප්‍රතිපදාවේ මූලික ශික්ෂාපද හතර කර්මපත කියලා අපි ඇයි දැන් දන්නවා මං හිතන්නේ. ඇයි කර්මපත කියලා කියන්නේ? මරණයට පත් වෙන මොහොතේ මතක් වුණොත් නිරයේ උපදවනවා. ඒ නිසා කර්මපත. එතකොට කර්මපතයක් වෙන්නේ කොහොමද? කාරණා සියල්ල සම්පූර්ණ වෙලා අකුසලයේ සම්පූර්ණ කෙරෙන්න ඕනේ. දැන් ප්‍රාණඝාතයක් සම්පූර්ණ වෙන්න කරුණ පහක් සම්පූර්ණ වෙන්න දෙපෙයි. සතෙක් ඉන්න ඕනේ. සතාට පණ තියෙන බව දැනගන්න ඕනේ. මරණ චේතනාව ඇති වෙන්න ඕනේ. මරන්න උපක්‍රමයක් යොදන්න ඕනේ. උපක්‍රමයට අනුව මරන්න ඕනේ. මේ ක්‍රම පහෙන් එකක් හරි මගහැරිලා තිබුණොත් කර්මපතය සම්පූර්ණ නැහැ. නමුත් කර්මයක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ මූලික සිල්පද හතරම කර්මපත. සම්පූර්ණ කෙරුණොත් එහෙමයි. සුරාපානයේ කර්මපතයක් කියලා දේශනා කරලා නැහැ. ඒයි සුරාපානය කරහම හානි වෙන්නේ අනුන්ට නෙමෙයිනි. හානිය තමන්ට. කර්මපතයක් කියලා මේ සිල්පදේ පැහැදිලි නොකලට ධර්මයේ සඳහන් කරනවා ඒක මහ සිල්පදේ කියලා. පින්නතනි දැන් අබුද්ධෝත්පාද කාලයේ මිනිස්සු සිල් රැකපු හැටි අපි දැන් ඇහුවනි. එතකොට මේ බුද්ධෝත්පාද කාලයේ ඒ උතුම් පංචශීලයේ සමාදන් වෙලා ආරක්ෂා කරන අය හිටියත් බොහෝ දෙනා සිල් ආරක්ෂා කරන්නේ නැහෙනි. ඒක අපි සමාජය තුළින් බොහොම හොඳට දකින දෙයක්. බොහෝ දෙනා සිල් රකින්නේ නැහැ. එතකොට ඔවුන් සිහියෙන්ම ඉඳගෙන විලිලැජ්ජාවක් නැතුව බොරු කියනවා නම්, ප්‍රාණඝාත කරනවා නම්, සොරකම වැරදි කාමසේවනයේ සිහියෙන්ම ඉඳගෙන කරනවා නම්, සුරාපානය කරලා මද සිහියට පත් වුණාට පස්සේ මදයට සහ ප්‍රමාදයට පත් කරනවා කියලා නිදේශනා කළේ. එනම් මද සිහියට පත් වුණාට පස්සේ ඔහු කොහොමත් අර වැරදි හතරම කරනවා. හොඳ සිහියෙන් ඉන්න මිනිස්සුත් ඒ වැරදි කරනවා නම් මද සිහියෙන් ඉන්න පුජ්‍යලයා කොහොමත් වැරද්ද කරනවා. අන්න ඒක නිසා තමයි අපිට ඕන තරම් විද්‍යුත් මාධ්‍යයේ, මුද්‍රිත මාධ්‍යයේ අහන්න දකින්න ලැබෙනවා සමහරලාට සුරාවෙන් මත්ෙච්ච කෙනෙක් තමන්ගේ දියණිය පවා කෙලසලා, සමහරලා තමන්ගේ හොඳම මිතුරාගේ බිරිඳ පවා කෙලසන්න ගිහිල්ලා, තමන්ගේ සහෝදරයාගේ බිරිඳ පවා කෙලසන්න ගිහිල්ලා. මොකද ඔහු මද සිහියකින් ඉන්න පුජ්‍යලයා. ඒ මද සිහිය නිසා ඔහු බොහෝ වැරදි කරපු කෙනෙක්. එහෙනම් සිහියෙන් ඉන්න මිනිස්සුත් වැරදි කරනවා නම් මද සිහියෙන් ඉන්න මිනිහ කොහොමත් වැරදි කරනවා. එහෙනම් සුරා පානයෙන් හානි වෙන්නේ පෞද්ගලිකව තමන්ට. නමුත් මන්ද මානසික බව නිසා අර කර්මපත හතරම ඔහු කරගන්නවා. ඒ නිසා මේකට මහසිල්පදේ කියලත් ධර්මයේ හඳුන්වලා තියෙනවා. ඊළඟ කාරණාව පින්නතිනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් කෙනෙක් ප්‍රාණඝාත කරන්නේද ඔහු එහි විපාකයක් හැටියට නිරේ උපදිනවා කියලා. විශේෂයෙන් ප්‍රාණඝාත කරන අය උපදින නිරයක් හැටියට සඳහන් කරන්නේ සංජීවය. සංජීවයට නොවි වෙන නිරේවල් වලට යන අවස්ථාත් තියෙනවා. නමුත් විශේෂයෙන් නියමිත වෙලා යනවා සංජීවයට.
හැබැති සංජීවය කියල කියන්නේ ආයුෂ අඩුම නිරය. ආයුෂ අඩුම නිරය කියල කීවට කොච්චර කාලයක් විතර ආයුෂ ඇද්ද? එක දවසකට මනුස්ස වර්ෂ ලක්ෂ අනුවක් අවශ්‍යයි. එක දවසකට ලක්ෂ අනුවේ ඒවා තුන්සිය හැටක් අවුරුද්දයි. එවන් අවුරුදු පන්සීයක් අවශ්‍යයි. තව විදිහකට කිව්වොත් මනුස්ස වර්ෂවලින් වර්ෂ බිලියන 1620. වටිනවද මදුරුවෙක් මරලා එච්චර දුකක් විඳින්ද? එච්චර දුකකට මේ කරන එකදු ප්‍රාණඝාතයක්වත් වටිනවද? නිරයෙන් නිදහස් වෙලා ආවට පස්සේ ආයසුගතිවලට අහම ගුටි කාලත් මිය දෙන්න වෙනවා. තිවුණු ආයුධෝලින් කපල කොටලත් මරලා දානවා. මොකද පෙර මමත් නිරේ හිටියේ එහෙම කරපු නිසා. තිවුණු ආයුධෝලින් අනුන්ව කපල කොටල නම් මමත් නිරේට ගියේ. ආය කවද හරි මෙහෙයාවම ඒ දඬුවම එහෙම්මම මට ආයෙත් හම්බෙනවා. එහෙම දේවල් අහනකොට දකිනකොට අපිට දුකක් හිතෙනවා. කනගාටුවක් හිතෙනවා. නමුත් ඔහුගෙන් තවත් බොහෝ දෙනෙක් ඒ අපරාධයට ලක් වෙලා තියෙනවා. ස්වභාව ධර්මයේ කර්මය කියන ධර්මතාවයේ හරි බලවත් වගේම හරි පුදුමයි. මම කරපු කර්මයට කවදාවත් ඔබට විපාක හම්බෙන්නේ නැහැ. ඒ කර්මයට අනිවාර්යෙන් මම්ම තමයි වන්දි ගෙවන්න වෙන්නේ. ඊළඟට උපදින ආත්ම භාවයේ මගේ ස්වરૂපය පෙරාත්මයට වඩා හාත්පසින්ම වෙනස්. නමුත් මා සොයාගෙන හරියටම මගේ කර්මය මා පිටිපස්සෙන් මේනවා. ඒ ලෝක න්‍යාය ධර්මයන් අපිට කවදාවත් හිතලා තේරුම් ගන්නවත් බැරි තරම් පින්නතුනි. ඒක නොතේරෙන අය මේ කාරණාවල් ඕන තරම් සැක කරනවා, ප්‍රශ්න කරනවා. අතීතයේ අය බොරු කියන්න හරීම බයයි. ප්‍රධාන හේතුව බොරුව තමර්ට ලොකු අනර්ථයක් කරනවා. තවත් කාරණාව තමන් බොරු කියන බව දෙවියෝ දන්නවා. ඒ නිසා ලැජ්ජ හිතෙනවා. පින්නතුනි අපි පින් දෙනකොට මාගේ ආරක්ෂක දෙවියන්ටද කියලත් පින් දෙනවන්නේ. ඒ කියන්නේ අපේ ආරක්ෂක දේවතාවුත් ඉන්නවා. එතකොට මම නිරන්තරයෙන් පෞකාර ජීවිතයක් නම් ගත කරන්නේ සම්මා දිට්ඨික දෙවියෙක් කවදාවත් මාව ආරක්ෂා කරයිද? සමහරලාට පෞකාර මිත්‍යා දෘෂ්ටික කෙනෙක් මම තව තවත් අකුසලයට යොමු කරන්න පුළුවන්. එහෙම දෙවිවරු පිළිබඳවත් ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා දෙවියෝ දකී කියලා කාට හොරෙන් කළත් දෙවියන්ට හොරෙන් කරන්න බැරි නිසා පෞකරණ එකෙන් ඈත් වෙනවා. කෙසේ හෝ දෙවියන්ට මගහැරුණත් මහරහතන් වහන්සේලාගෙන් නම් මගහැරෙන්නේ නැහැ. කවදාහරි දවසක නිවන් දකින්නකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟට ගියහම සංසාරේ කරපු කර්ම ටික දෙවියොයි මිනිස්සුයි ලක්ෂ ගණන් කෝටි ගණන් ඉදිරියේ අහගන්න සිද්ධ වෙනවා. එයි අද ධර්ම කාරණාවක අහන්නේ මේ පුජ්‍යලයා පෙර සංසාරේ කරගත් අකුසල කර්මය භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කළා කියලා. ඉතින් ඒ ලක්ෂ ගණන් ඉන්න තැන තමයි දේශනා කරන්නේ. මොහු පෙර සංසාරේ මෙන්න මේ විදිහේ අපරාධ කළා. ඉතින් තමන් අද හොරෙන් තනියම කෙරුවත් පස්සේ නිවන් දකින්න ගියහම හරි අහගන්න වෙනවා බොහෝ දෙනාගේ ඉස්සරහ පිට. ඒක නිසා පව් කරන්න හරිම බයයි. ඒක නිසා බොරු කියන්න හරිම බයයි. බොරුවක් කියන්නේ පිනතෙන් රැවටීමක් නේ. බොරු කියනවා කියන්නේ රවට්ටනවා කියන එක. ඉතින් අද අන්‍යයන් රවටහම සංසාරේ මට මොනවද හම්බෙන්නේ? මටත් රැවටෙන්න සිද්ධ වෙනවා ඉවරයක් නැතුව. අපි කී දෙනෙකුට මේ ජීවිතේ රැවටෙනවද කියලා බලන්න. සමහරට කටයුතු කීයකට රැවටෙනවද බලන්න. සමහර කෙනෙක් කියනවා ලක්ෂයක් දෙන්න රස්සාවක් දෙන්නම් කියලා. සැකයක් තියෙනවා මාව රවට්ටයිද කියලා. නමුත් රැකියාවේ උවමනාවත් දැඩිව තියෙනවා. ඒ නිසා ඒ උවමනාව අරමුණ ඉදිරියට අරගෙන අපි මුදල් දෙනවා. පස්සේ රැකියාවත් නැහැ,
මුදල් ගත්ත කෙනෙක් නැහැ. පිටරට යවන්නම් කියලා මුදල් ගන්නවා. අන්තිමට යවන්නම් කියපු ආයතනයවත් තිබුණ තැනක නෑ. විශාල පිරිසක් රවට්ටගෙන මුදල් අරගෙන ඇයි මේ රැවටෙන්න සිද්ධ වෙන්නේ? පෙර ජීවිතවල අපි විසිනුත් අන්‍යයන් රවට්ටලා තියෙනවා. ඒ කියන්නේ මුසාවාද කියලා තියෙනවා. පිනතරින් මේ කාරණා එහෙම හිතහම ආය සංසාරි කවදාවත් රැවටෙන්න කැමති නැත්තං අනුන් රවට්ටන එක නවත්තන්න තියෙනවා. පිනතරින් මේ ශාසනයේ මේ හොරකම් කරනවා කියන කාරණාව අන්සතු වස්තුව පැහැරගන්න එපා කියලා කියන්නේ. ඔක පෝතලිය සූත්‍රයේ එහෙම ඊට වඩා බොහොම තියුණු විදිහට කියලා තියෙනවා. අන්සතු කතාවක් නැහැ, නුදුන් දේ ගන්න එපා කියලා තියෙනවා. දුන්නේ නැත්තම් ගන්න එපා කියලා තියෙනවා. අපි හොරකම් කරන්නේ නැති වුණාට දුන්නේ නැති දේවල් ඕන තරම් ගන්නවනේ. හොරෙන් නෙමේ ගන්නේ. නමුත් මෙතෙන්ට එනකොට කියන්නේ නුදුන් දේ ගන්නත් එපා කියලා. එතකොට ආන් එහෙම වුණහම අර කුරු ධර්මයේ ආරක්ෂා කරන අය වගේ සැක උපදින්නත් හේතු වෙනවා. හරියටම සිල් රකින්න කෙනෙකුට. ඉතින් මේ විදිහට හරිව මේ සමාජයේ සංසාරේ කෙටි කරගන්න බලාපොරොත්තු වෙන අයට මෙලව ජීවිත යහපත් කරගෙන පරලොව සුගතිගාමී කරගන්න බලාපොරොත්තු වෙන අයට මේ උතුම් වූ පංචශීල ප්‍රතිපදාව ස්වභාව ධර්මයේ තුල තියෙන මේ කාරණාව ඉස්මතු කරලා අපිට පෙන්වුවේ අපේ භාග්‍යතුන් වහන්සේ. වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් මේ ස්වභාව ධර්මයාගේ නීතිය ඉස්මතු කරලා අපිට පෙන්නලා නැහැ. භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව අපට මේ විදිහට පෙන්වන්නේ නොපෙන්නඳ අපි පින්නතනි මේ වැරදිවල කොච්චර යෙදෙයිද? අනාගතයේ කොයිතරම් අඳුරු කරගනීද? තෙරක් පරක් මායිමක් නැති මේ සංසාර ගමනි මෙච්චර දුර ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රතිපදාවන් නොදැන උල්ලංඝනය කර කර සතර අපායවල පුරවපු නිසා. එනම් කුරු රජ්ජුරුව මේ ප්‍රතිපදාව අනුගමනය කරන නිසා කුරු රටට වැස්ස ලැබෙනවා. මේ කාරණාව තමයි මෙතන තන් සුවිශේෂී තැන. කවුද මනාව සිල් රකින්නේ? රජ්ජුරුව. රජ්ජුරුවන්ගේ සීලය, රජ්ජුරුවන්ගේ ධාර්මික ප්‍රතිපදාව මුළු රටටම බලපානවා. පින්නතුනි, රජු අධාර්මිකයි නම්, රජු පාපතරයි නම්, ඒ සිදුවීමත් රටටම බලපානවා. රජු කියලා කියන්නේ ප්‍රධාන පුද්ගලයා. අන්න ඒක නිසා විශේෂයෙන් කුරු රජ්ජුරුව මේ ප්‍රතිපදාව දරන නිසා කුරු රටට අඩු නැතුව වරුසාව ලැබුණා. අපි අදත් පුණ්‍යානුමෝදනා කරලා අවසානයේ කියනවා රාජා භවතු ධම්මිකෝ කියලා. අපි එහෙම කියනවා. ඒ කියන්නේ මේ අතීතයේ ඉඳලා පැවතීගෙන එන පුරුද්ද. රජ්ජුරුව උතුම් වූ ප්‍රතිපදාවක නැති තැන ඒ රටේ සියලු සමාජ සංස්ථා බිඳ වැටෙනවා. ඉතින් ඒ දේවල් වර්තමානයේ අපි අපේ ජීවිතවල ඕනතරම් අත්විඳිනවා. ගිහි සමාජ සංස්ථා විතරක් නෙමෙයි පින්නතුනි, රජු දුස්සීල නම් ආගමික සංස්ථාවල් පවා බිඳ වැටෙනවා. ඒවා නවත්තන්න බැරුව යනවා. අපි පෞද්ගලිකව චෝදනා කරලා, පෞද්ගලිකව විවේචනය කරලා, පෞද්ගලිකව දෝෂාරෝපණය කළා කියලා ඒවා නිවැරදි වෙන්නේ නැහැ පින්නතුනි. රජු ධාර්මික වෙන්න පටන් ගන්නකොට නිකම්ම සමාජයේ ධාර්මික වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කාරණාව ඉච්චරම බලවතු නිසා තමයි රාජා බහුතු ධම්මිකෝ, රජු ධාර්මික වේවා කියලා අපි අන්තිමට කියන්නේ. එහෙමනම් එවන් උසස් ප්‍රතිපදාවක් අපි අපේ ජීවිතවලට එකතු කරගෙන දිවි හිමියෙන් මේ කාරණා පහ උල්ලංඝනය කරන්නේ නැහැ කියලා දැඩිව පිළිපදිනකොට ඒක තමන්ට එළව වශයෙන්ුත් මෙළව වශයෙන්ුත් ඉතාම ලාභයි. ඒ වගේම පිරිසක් එකතු වෙලා ඒ ප්‍රතිපදාවට මනාව ගරු කරන්න පටන් ගන්නකොට ඒ සමාජයට ඒක මහපුදුමාකාර යහපතක්. එනං රටක් සමාජයක් යහපත් කරන්නත් අනුගමනය කළ යුතු උතුම්ම ක්‍රියාමාර්ගය නම් සීල සම්පන්න වෙන එකයි. යම් කෙනෙක් ළඟ හරියටම තිසරණ තියෙනවා නම්, යම් කෙනෙක් ළඟ හරියටම පන්සිල් තියෙනවා නම්, ඔහු මිය යන මොහොතට
සතරාපායේ සියලු දොරගුළු ඔහු වෙනුවෙන් වැහිල යනවා කියලා කියනවා. ඒක මොන තරම් ආශ්චර්යමත් කතාවක්ද? තිසරණ තියෙන පන්සිල් තියෙන කෙනෙක් මිය යනකොට සතරාපායේ සියලු දොරගුළු වැහිලා ගිහිල්ලා සුගතියේ දොරගුළු විවෘත වෙනවා. නමුත් මෙවන් උතුම් ප්‍රතිපදාවන්ට ගරු නොකරන අය ඉන්න සමාජික සතරාපායේ හැම මොහොතෙම ඔවුන් වෙනුවෙන් විවෘතයි. මේ සිල්පද පහ අපිට සාමාන්‍ය දෙයක් වුණාට මේ ලෝක න්‍යාය ධර්මයත් එක්ක මේ සම්මා සම්බුද්ධ ශාසනය තුළ අති ශ්‍රේෂ්ඨතම වූ ප්‍රතිපදාවල් පහක්. ඒක නිසා පින්නතුනි දිවි හිමියෙන් ගරු කළ යුතු ප්‍රතිපදාවක්. අපිට පමණක් නොවෙයි අපේ දූදරු මුණුබුරු මිනිබිරියන්ට පවා සෞභාග්‍යමත් යහපත් අනාගතයක් උදා කරලා තියන්න නමුත් මේ ප්‍රතිපදාවේ යෙදෙන එක අතිශයින්ම වටිනවා. ඒ වගේම මේ ප්‍රතිපදාව යමෙක් අනුගමනය කරනවා නම් ඔහු මේ සමාජය තුළ මහා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙනවා. ඔහු සිල් ගුණ රකින්නේ තමන්ගේ සුගතිය වෙනුවෙන්. නමුත් තමන්ගේ යහපත වෙනුවෙන් සිල් රකින්නකොට ඒ තුළින් තව විශාල පිරිසකට මහ යහපතක් උදා වෙනවා. ඒකයි කියන්නේ හැකිතරම් ආත්මාර්ථකාමී වෙන්න. ඒ ආත්මාර්ථකාමී කියන්නේ තමන් ලබාගත් මේ ශ්‍රේෂ්ඨ ජීවිතයට තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපයන්න. ආන් ඒ තුළින් ඔහු මනා වූ පරාර්ථකාමීක් වෙනවා. දක්ෂිණ විභංග සූත්‍රයේ එකෙනි සඳහන් කළේ සිල්වතුන් උදෙසා දන් දෙන්න දෙන්න දායකයට ලැබෙන්නේ අසීමාන්තික ලාභයක්. එහෙනම් තමන් සිල්වත් වෙන්න වෙන්න අන්‍යයන්ට ලැබෙන්නේ අසීමාන්තික ලාභයක්. කෙනෙක් ළඟ තිසරණ විතරක් තියෙනවා නම් ඔහුට කෑම වේලක් දුන්න කෙනාට අනාගත ජීවිත අසංකේයයක් ආහාර හිග නැහැ කියලා දේශනා කළේ. තිසරණ විතරක් තියෙනවා නම්. ඉතින් තමන් ගාව තිසරණ තියෙනවා නම් කෑම දුන්න මිනිහට තමන් මහා පරාර්ථකාමීක් නෙමේද? කල්යාණ මිත්‍රයෙක් නෙමේද? ඒ නිසා මේ ප්‍රතිපදාව ගරු කරනවා නම් මේ සමාජ සංස්ථාව පවා පින්වතුනි මීට වඩා බොහොම හොඳට පිබිදෙනවා. මීට වඩා හොඳට සශ්‍රීක වෙනවා. මීට වඩා හොඳට සම්පූර්ණ වෙච්ච සමාජයක් බවට පත් වෙනවා. දෙවියන්ගේ ආශිර්වාදයේ ලබන ආර්යයන් වහන්සේලගේ අනුකම්පාව ලබන සමාජයක් බවට පත් වෙනවා. සමහරලාට පාලකයා සීලෙන් තොර වුණත් රටවැසියා සිල්වත් වෙනකොට ඒ රට හරි ශක්තිමත් රටක් බවට පත් වෙනවා. එහෙනම් තමන්ගේ මෙලව පරලොව දියුණුව වෙනුවෙනුත් රටේ ජාතියේ යහපැවැත්ම වෙනුවෙනුත් මේ උතුම් ප්‍රතිපදාව දිවි හිමියෙන් ආරක්ෂා කරනවා කියන ප්‍රතිඥාව මත පිහිටන ඕනෑම පුද්ගලෙක් සතර අපායට පිටුපාලා නිවන දිහාට ගමන් කරනවා. එවන් ප්‍රතිපදාවක් අනුගමනය කරලා සංසාරි කෙරවල කරන්න සියලු දෙනාටම ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා. උතුම් වූ ප්‍රතිපදාව ආරක්ෂා කරන්න තුනුරුවනේ ආශිර්වාදයේ ශක්තියත් සියලු දෙනාටම නොඅඩුවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. පින්නතුනි අද මේ උතුම් ධර්ම කාරණාව ලෝකයට මනාව දානය කරන්න මෙම ධර්ම දේශනාව බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරවන්න පූර්ණ දායකත්වය දරනු ලබන්නේ එරංග අමරකෝන් මහත්මා සහ පියුමි කංකානම්ගේ මහත්මිය විසින්. ප්‍රධාන අරමුණ හැටියට සඳහන් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන තම පියාණන් වන ලයිනල් අමරකෝන් පියාණන්ට මේ තුළින් ජනිත කරගත්ත සියලූම පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. පියාණන්ගේ සාංසාරික කුසල් අවශ්‍යතාවයේ සම්පූර්ණ කරගනිත්වා. බලාපොරොත්තු වෙන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහ නිවන දක්වාම මේ කුසල් පියාණන්ට පාරමිතාවක් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා මෙම වසරේ 75 වන ජන්මදිනයේ සමරන ශාන්තිලාල් කංකානම්ගේ පියාණන්ටත් 70 වන ජන්මදිනයේ සමරන සඳසීලී ගොඩකන්ද ආරච්චි මෑණියන්ටත් 79 වන ජන්මදිනයේ සමරන රංජනී අමරකෝන් මෑණියන්ටත් ගුණවර්ධන පියාණන් සහ චන්ද්‍රා වික්‍රමසිංහ මෑණියන්ටත්
උතුම් තුනුරුවන්ගේ ආශිර්වාදයත් මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයත් නොඅඩුව ලැබේවා. දේශකයාණන් වහන්සේගේ පැවිදි අරමුණ ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වී නිර්වාණ අවබෝධයට මඟ සැලසේවා. උතුම් පැවිදි දිවිය සාර්ථක කර ගැනීමට උපකාර කරන්නා වූ සියලුම ඥාතීන්ට හා දායක කාරකාදීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සිදු කරන්නා වූ ශාසනික සේවාව තව තවත් දීර්ඝ කාලයක් මනාව සම්පූර්ණ කිරීමට ඉඩ හසර සැලසේවා කියලා බොහෝම සදහසිතින් අපටත් ආශිර්වාද කරලා තියෙනවා. පින්නතිනි අද පින්කමේ දායකත්වයේ දරණ එරංග අමරකෝන් මහත්මයා, පියුමි කංකානම්ගේ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් මේ අවස්ථාවට සහභාගී වෙන සද්ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා සියලු දෙනාටමත් තම තමන්ගේ පවුල්වල නමින් නිදන ප්‍රාප්තියට පත් වන සියලු ඥාති වර්ගයාටත් සද්ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි ඔබ සියලු දෙනාටමත් මම රැස් කරගත් උතුම් වූ සද්ධර්ම දානානි සංසේද අනුමෝදන් වේවා. මම අනුමෝදන් කරන කුසල ශක්තියත් ඔබ විසින් රැස් කරගත් කුසල ශක්තියත් හේතු වීමෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පැමිණ වදාළ සාන්ත සුන්දර නිවනට ඊටාම ඉක්මන් භවයක ඊටාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින්ම ළඟා වීම සඳහා මේ සියලු පුණ්‍ය ධර්මයන් ඔබ සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.